තබර හතරවෙනිද දෙවිිනිවතාවට අපට හම්බුවෙන චිත්‍රපටිය අති විශේෂ චිත්‍රපටය. ඒ තමයි අරුනට පෙර. අමරිකාවේ ಸමිස්ෝනියන් සිර්මා සංරක්ෂනාගාරයේ සංරක්ෂණය කිරීමට ාරගත්තු පළවනි ශ්‍ර ලාංකය චිත්‍රපටිය. අමරනාත් ජෛතලකගේ අට වෙනනි සිනමාංකතිය. මෙ චිත්‍රපටය එම සංරක්ෂනාගාරය භාරගත්තාට පසු මෙරට පැවදි ජනාතිපති සම්මාන ලේදී. චිත්‍රපටයට හිමේ සම්මානය දිනාගත්තා. එනිෂ්පාදනය කළේ ආනන්ද ගුණ සේකර අමරනා ජයිතක හොඳම අධ්‍යක්ෂ හැට සම්මානය දිනාගත්තා. එවගේම ජනප්‍රය නවකතාකරු කුමාර කරුණාරත්න මුල්වර්තාවට හොඳම තිරනාට ගරච්චකෑ හැටියට එම සම්මානයේ ජනාධපති සම්මානුලෙදී සම්මානය දිනාගත්තා. මෙ චිත්‍රපටෙන් කැමර අධ්‍යක්ෂණට එක්කුුණු පසු කල මෙරට විශිෂ්ට කැමර අධ්‍යක්ෂකවරය වුණු සුමින්ද වීරසිංහ. මෙම චිත්‍රපටේද වෙනුවෙන් ජනාධපති සම්මානය දිනාගත්තා තමගේ මුල්ම නිර්මාණය. එල්ෝ හැලඩ හොඳම සංස්කරන ශිල්පය හැට සම්මාන දිනානගත්තතා ඒ වගේම මෙ චිත්‍රපටෙන් සංගීත අධ්‍යක්ෂයට එක් වුණා මෙරට ඔෆිසිෂ්ට සංගීත පර්රේෂකයකු වඋුණු WD මකුළෝළුව එතු මන්ද මේ ජනධපති සම්මාන උලලේදී සම්මානය දිනාගත්තා හොඳම සංගීත අධ්‍යක්ෂක හැටියට. ඒ වගේ මයි චිත්‍රපටේ ප්‍රධාන චරිතය රඟ පාව් විජීරත්න වරකාගො. ම අළුවවා හැටියටත් ්‍රහන නිලිය චන්දිි රසිකා හොඳම නිලිය හැටියටත් ජනාධපති සම්මානුල්ලේ දී සම්මාන දිනාගත්තා දෙනවක හාමිනෙත් කුසලතා සම්මානයක් දිනාගත් था මෙය එතාම විශේෂ සිදුවීම. මෙ චිत्र්‍රපටේ සෙසු චරිත නිරූපනය කළ රංජීව අමරජितත් ජයතිලක චෝ දඹළු ගල මදුරි අංජනා ජයතිළක සන්දීප සංජය ජයතිලක සෝමලතා සුබසිංහ ධර්මදාස කරප්පු මೈකල් සුබසිංහ එ. ジェேම්. ඇතුළ නල්ලුනිලියන් රාශියාව චිත්‍රපටට ඒකාලින්නිසාාල අසාධාරණය වුණා පදර්ශනි වන අවදේද. ඒ තමයි මේ චිත්‍රපටට පස්වනි මණ්ඩලේ සහදිකේ ලැබුණේ නෑ ඒය අවදයේ ඉතා වැඩගත් චිත්‍රපටිුවයට නැක්තං ප්‍රධහන අර වානිජවාදී සිනමා කෘති වලින් බැහැර වෙච්ච චිත්‍රපටිබලට වෙනම සිනමා පදර්ශක මණ්ඩලයක් තුර ගෙන තිබුණා පස්වනි ප්‍රදර්ශක මණ්ඩලය කියලා ඒහි ඉතිහාසය සහ ඒහි අතිීතගත් අපි. සෙසු දවසක කතා කරබෝ නමුත් එහ තිරගත වනේ යම් ආකාරයක වැදග චිත්‍රපට අලුත් අධ්‍යක්ෂ ගරෝගේ චිත්‍රපටේ වගේම ඉතාම කලාාත්මගාතයෙන් ගෞරුව ලැබියුතු චිත්‍රපට තමයි එම මණඩලේ තිරගත වුණේ කවරහෝ අවාසනාවකට අරුුණට පෙර චිත්‍රපඩට එම අවස්ථාව ලැබුණේ නෑ එහෙත් ඒ අවස්ථාවන් හොලැබුණ ඒ වසරේ එම මණ්ඩලේ තිර කළ සෙසු චිත්‍රපට අභිබවා රේ හොමචිත්්‍රපටේ හැටියට ජනාධපති සම්මානය ලබාගන්නට මේ චිත්ලපටට හැකිවුණ. ඒ වැඩගත්ම වාර්ථාවක්.